අස්ථාවල බෙදමින් උතුමාට ස්තුතියි. මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අධ්‍යාපන ක්‍රමය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඒ කියන්නේ අපි දැන් මෙහෙ වගේ යම් කිසි පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයකට යනවාද? අපි දැක්කා දැන් අවුරුදු දෙකකට විතර කලින් සමාවිස්සම සෞඛ්‍ය අධ්‍යාපන ළමයින්ට වෙච්ච දේ කෝස් එක පටන් ගත්තට පස්සේ ඇයට මගදී නතර වෙන්න උනා. ඔබතුමාගේ යම් කිසි දැක්මක් තියෙනවද ඒ ගැන, අධ්‍යාපන ක්‍රමය ගැන? චුට්ටක් අර ඒ පිළිතුරු එන්න පොඩි අධ්‍යාපන පොඩි වපසරියගෙන චූටි අදහසකුත් මම කියන්නේ. ඒතකොට ලේසි අපිට මේ පිළිතුරු හොයාගන්න. මම කලින් කිව්වා අපිට ලෝක වෙළඳ පොලෙන් අත්පත් කරගන්න ඕන පහන්ඳ වගේම ශ්‍රම වෙළඳ පොලක් අපි අත්පත් කරගන්න ඕන නේද? તો ශ්‍රම වෙළඳ පොලෙන් අපි අත්පත් කරගන්න ඕන මොකද්ද? වෘත්තීමය ශ්‍රම වෙළඳ පොල. 2017 දී අලුත් සංඛ්‍යා දත්තයක් මා ගාව නැති සපරණ එකක් කියන්නේ විදේශගත වෙලා තියෙනවා 304,000. 304,000න් 200,000 මේ 9,000යි වෘත්තීමය රැකියාවන් සඳහා විදේශගත වෙලා තියෙන්නේ. 295,000ක් විදේශගත වෙලා තියෙන්නේ පුහුණු නුපුහුණු අර්ධ පුහුණු ගෘහ සේවිකා. ඒක නා අපි ලෝකේ ශ්‍රම වෙළඳ පොලෙන් අත්පත් කරන් තියෙන්නේ පහළ ශ්‍රම වෙළඳ පොල. ඒකෙන් අපිට අපේ රට ඉස්සරහට යන්න බෑ. අපේ පාලකයන් සලස්මත් තිබුණ නෑ. ලෝකේ බහණ්ඩ වෙළඳ පොළ විවිධාංගකරණය වෙනවා. ලෝකේ ශ්‍රම වෙළඳ පොළත් වෙනස් වෙනවා. ලෝකේ අලුතෙන් අවශ්‍ය වෙන නූතන ශ්‍රමිකයෝ අපි හදන්න ඕන. ඒකට ඕන තරම් රිසර්ච් තියෙනවා. 2030 දී 40 දී ලෝකෙට අවශ්‍ය වෙන කවුද කියලා. හැබැයි ලෝකෙට කොයි වෙලාවෙත් ඕන වෙන කෙනෙක් ඉන්න වැඩිහිටියා බලාගන්න. එහෙම නැත්නම් නේද ගෙදර අතුපතු ඔය මැද පෙරදිග අපි අල්ලන්නේ. ඒක තමයි අපි අල්ලන් තියෙන්නේ. අපි දියුණු ශ්‍රම වෙළඳ පොළ මම කියන ඉන්දියාව ගත්තොත් ඒගොල්ලෝ දැක්කා මේ සතවර්ෂයේ IT එක තමයි ලෝකේ යන්නේ කියලා. ඒගොල්ලෝ 1980 මැද භාගයේදී ඒගොල්ලෝ IT මාකට් එකට අවශ්‍ය වෙන ශ්‍රමිකයන් නිර්මාණය කරා. අද Google ආයතනයේ ප්‍රධාන විදායක නිලධාරියා ඉන්දියානුයි. මේත් ඔයගොල්ලෝ දන්නේ නැති නේ. මොකද්ද වාස? ඒ නිසා මම හිතනවා අධ්‍යාපනය තමයි ප්‍රමුඛ. අධ්‍යාපනය මොකද අපි කොච්චර කිව්වත් අපිට විශාල සම්පත් නැහැ. අපි අපේ රටගෙන ආඩම්බරයි. අපිට ගෑස්, අපිට තෙල්, රත්තරන් නිදි, මේ වගේ තුත්තනායකනිදි, තඹ නිදි, නේද, යකඩ නිදි අපිට නැහැනේ. අපිට ලොකුම සම්පත මානව සම්පත. එහෙනම් මේක දිනු කරන්න පුළුවන් අධ්‍යාපනය. එඳ අපේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත් දිය අධ්‍යාපනය. එහෙනම් සමාජය යාපත් කරනකොට අපේ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන්ගෙන් 74% අටේ පන්තියට යටි. සිරගතුවන්ගෙන් 80%-82%කට ආසන මට හරි මතක. සිරගතුවන්ගෙන් 82%-80% කියලා ආසන වශයෙන් 80%කට ආසන ප්‍රමාණයක් 10 පන්තියට යටි. එහෙනම් අධ්‍යාපනයේ අපරාධයට සම්බන්ධිකුත් තියෙනවා. අධ්‍යාපනයේ ආර්ථිකයට සම්බන්ධිකුත් තියෙනවා. එහෙනම් ප්‍රමුඛතම දේ අධ්‍යාපනය. හැබැයි අධ්‍යාපන අපි මුහුණ දෙන විශාල ගැටලුවක් තියෙනවා. පළවෙනි පන්තියට ඇතුළත් වෙන 330,000 උසස් අධ්‍යාපනයට යන්නේ දැන් 322,000 2017 330,000 දැන් විශ්වවිද්‍යාලයට යන්නේ ඒ වෙලාවේ 30,000 යන්නේ. ඒ කියන්නේ 109. සිංගප්පූරුවේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන් 158ක් උපාධිධාරීන් බවට පත් වෙනවා. 122කට වඩා වැඩි ප්‍රමාණයක් වෘත්තීය පුහුණුවක් සහිත ඩිප්ලෝමාධාරීන් කෙනා. මම දන්නේ මේ සංඛ්‍යාව දත්ත. එහෙනම් අපේ අධ්‍යාපනයේ පටලැවිල්ලක් තියෙන කොතනක හරි පළවෙනි පන්තිය ඉඳන් 10 පන්තියට එනකොට 100 මේ ළමයි 30,000 පළවෙනි පන්තියත් අතරලා 10 පන්තිය කලින් ඉස්කෝලේ අතරලා. ඒ කියන්නේ හැම අවුරුද්දකම ළමයි 30,000 10 පන්තියට කලින් ඉස්කෝලෙන් බැහැර වෙනවා. අර මං කිව්ව කලින් අපරාධ සම්බන්ධ කණ්ඩායම. එහෙනම් අපේ පළවෙනි ප්‍රයත්නය තමයි කිසිදු දරුවෙක් අතරමැදිදී පාසල් හැර නොවන තත්වයක් ඇති කළ යුතුයි. ඕනතර රජ නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය ලේකම්කාර නිලධාරීන් 4-5 දෙනෙක් දාන්න ඕන. පන්ති භාර ගුරු ගාව නම්බර එක තියෙන්න ඕන. තමන්ගේ පන්තියේ දරුවා අඛණ්ඩව දින 3ක් පාසල් ආවේ නැත්නම් නිලධාරියට කියන්න ඕන. නිලධාරිය ගෙදර යන්න ඕන. පෞලි ප්‍රශ්නයක්ද? ආර්ථික ප්‍රශ්නයක්ද? හැම දරුවම පාසලට ගේන ප්‍රයත්න අපි හදන්න අපි ඒක කරන්න. ඊළඟ අපේ ආකල්පවල වෙනසක් අවශ්‍යයි. අපේ අධ්‍යාපනය සාමාන්‍යයෙන් එක රේඛීය පාරක තියෙන්නේ. ඉස්කෝලට බාර දෙනවා,
शिष्यत्व करनो दह विभागे पास करन ट्राई करनो उसस पले विद्या गणित करनो विश्वविद्यालय यावनो इंजीनियर वा दोस्तर करनो ओक तमाय तीने एकम पार एने पारक ने ओने करेंगे होत मुकद के वैद्यवर कल्पना करन तमंगे दरो वैद्यवर करन नेदे गुरुवर कल्पना करन तमंगे दरो वैद्यवर करन गोवियत कल्पना करन तमंगे दरो वैद्यवर करन इमने වෙලාවට වෙන්නේ නැති. උනාන. හරිද? ඒ නිසා මොකද වෙන්න ඕන අපේ ආකල්පෙම වෙනසක් ඕන. සමාජයක් පවතින්නේ එක වෘතියකින් නෙවෙයි සමාජයේ රීදුරෙක් අවශ්‍යයි. මොකද මේසන් වැඩ කරන්න කෙනෙක් අවශ්‍යයි, වඩු වැඩ කරන්න කෙනෙක් අවශ්‍යයි, ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් අවශ්‍යයි, නේද? හෝටල් එක උයන්න කෙනෙක් අවශ්‍යයි. මේ තමයි සමාජය පවතින්නේ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒ හැම එකටම සමාජ ගරුත්වයක් සහ වෘත්තිමය භාවයක් ගේනවා. අපේ රටේ වගේ වෘත්තිමය භාවයක් නැහැ. අපේ රටේ මේෂන් බාස් කෙනෙක් කවුද? ලොකු බාස්ට අත්තර දීපු කෙනා. ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් කවුද? පස්සෙන් බඩු මල් අරන් ගීපු කෙනා. නේද? දැන් මෙහෙම හන්දන්. ම සාමාන්‍ය හැම රටකම බොහෝ රටවල තියෙන ඒවට වෘත්තිමය භාවයක් ගෙන දෙනවා. ඒතරේ කාපෙන්ට एक मगे जोब प्रश्न मम दोस्त अभी सह ये समाज विशाल कड़ावेट मन लक दें इलेक्ट्रीशियन की आवत्ल दंग आगद या क्रू कैबेनो ये नगिन मगदागन या हेगट वश्यन मेदगन या त्रुटि उखमगन प्रश्न मुखदे वेडेकर बिल्ले कदना साल अभी आहो इन मगक ने इन मग अल्लांड कि अंडुआ वृत्ति में बावेट गिनलाम अद्यापने अद्यापन साकत्यो अटे पंती तोरागनी परीक्षण पास पेर बल ने कोरागनी परीक्षण ये परीक्षण मत दर्व गुरूर दिमोपीक दर्व की पात्र तीरने मेके तम दर्व एक ඒ අධ්‍යාපනඥක විලා එලිටේ යා වෘත්ති වේදියක විලා එලිටේ නේද එයා යා මොකක් හරි ඥානයක් එක්ක එලිටේ හැබැයි අපි ඔක්කොම මේ වෛද්‍යවර ඉංජිනේරුව කියන එකට පොරබදමින් තිනවා මේකෙන් බේරෙන්න ඕන අපි මේ ආකල්පෙම වෙනස අපිට ඉස්සලා ඊළඟ අවශ්‍ය අධ්‍යාපනෙ ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් උසස් අධ්‍යාපනයේ ප්‍රශ්නේ ඒතර අපේ උසස් අධ්‍යාපන ආයතන ප්‍රමාණවත් නැ මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඒක පිළිගන්න ප්‍රමාණවත් නැ හැබැයි අධ්‍යාපනය කියන එක රජයේ වගකීමක් මම කියන්නේ මෙහෙමයි ආර්ථිකයේ මුළුමනින්ම ආර්ථිකයේ සාධාරණ අවස්ථා නැතුව يعني ආර්ථිකයේ සාධාරණ අවස්ථාවක් නැහැ අවස්ථා නැතුව අපි අධ්‍යාපනය විතරක් සල්ලි වලට ගන්න කිව්වොත් මොකද වෙන්නේ දැන් මෙහෙ ඔක ප්‍රශ්නේ පැන නගින්නේ නැත්තේ ඇයි හැම කෙනාටම ආර්ථික අවස්ථාවක් තියෙනවා ඒ ආර්ථික අවස්ථාවේ උපයා ගන්න ප්‍රමාණය ඊළඟ ප්‍රමාණවත් වෙන මොකද? තමගේ දරුවට අධ්‍යාපනය දෙන්න ප්‍රමාණවත් වෙන. අපි රටේ මොකද වෙලා තියෙන්නේ? ආර්ථික අවස්ථා නැති විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට වත්කමක් නැහැ අධ්‍යාපන සල්ලි වලට ගන්න. හරි. එඳ මේ ඒකත් එක්කම ගැට ගැට දැන් පුදුලි ගත්තොත් මම මා හිතනවා නිදහස් අධ්‍යාපන තිබුණ නැත්නම් අපි ඔය හින්දි ගම්මල මං හිතනවා. හරි අපි වත්කමක් නැහැ. එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? එමනම් අධ්‍යාපනයේ राज्य वगकीम अध्यापन वगकीम इट पे तमंगे अध्यापने तम राज्य लागन तम पौद्योगिक लागन तम विदेश लागन ये ऐतिहतीनो ये ऐतिहतीन हे भाई वगकीम रजे ऐसा नियामन लकर पौद्योगिक अध्यापन प्रवृति नियामन दें किसी नियामने अपने और प्रश्न देखें पेड़ नंगे वैद्यपीठ नियाम प्रश्न अरे के मुकदमे कोतलावल की वैद्यपीठ पीड़ित प्रश्न वृद्ध आरक्षक अकाडमी का हमदावट अवश्य काडर हदन हमदावट अवश्य वैद्यूर हदन हमदावट अवश्य इंजीनियर हदन कमकने हदगत हेबे मम हित समाज वैद्यूर हदन हमदावे अद्याप अध्यापन के लिए मुकद प्रश्न करीम हमुदाव के लिए मुकद अनुगत वीम दिखा हमुदाव के ना अनुगत वीम तीन सिस्टम में अनुगत वीन होना प्रश्न कर अध्यापन के लिए मुकद
අධ්‍යාපනය කියන්නේ ප්‍රශ්න කිරීම ඒ නිසා KDU පනතදී අපේ විරුද්ධතාවය ආවේ අධ්‍යාපනය මිලිටරිකරණය නොවිය යුතුයි අධ්‍යාපකයන් නිදහස් ප්‍රශ්න කරන්න උන අහන්න උන හැබැයි හමුදාවෙන් අධ්‍යාපනය කියලා කියන්නේ මොකද්ද අනුගත වීම ප්‍රශ්න නොකිරීම ඒ නිසා තමයි අපි හැබැයි හමුදාවට අවශ්‍ය වෙන කාඩර් එක කමක් නෑ අපිට ඉතින් හදාගත්තට හැබැයි සමාජයේ වෛද්‍යවරු මං හිතන්නේ ආ හමුදා විසින් හදන්න ඕන කියලා මොකද අධ්‍යාපනය anu ප්‍රශ්න කිරීම අධ්‍යාපනයේ ප්‍රශ්න නොකර හිටියනම් අධ්‍යාපනය anu අනුගත වීම නම් සමාජෙ මෙතනේ කවදාවත් ඔය අපි හිටු ගෝත්‍ර යුගයේ මිදි ගෝත්‍රිකයන් අනුගත වෙලා මේක ගමන් කරලා තියෙන මොකද්ද ප්‍රශ්න කිරීම අරන් ඒ නිසා තමයි අපි එතෙන්දී ප්‍රශ්න මොන දුන්නේ නමුත් අපි අධ්‍යාපනය පවතින ඕන වගකීම රජේ රජයේ අවස්ථා තියෙන ඕන යම් කෙනෙකුට අවශ්‍ය නැ පෞද්ගලික අධ්‍යාපනය තව කෙනෙකුට මා අපිට කැමති විදිහට අධ්‍යාපනය දන්න ඕන යන්න ඕන ආනන්ද සලසුම් කරලා යවන්න ඕන මම දන්නවා ඩුබායි වල ඒ උසස් පෙළ පාස් වෙන දරුවන්ගෙන් 400 දෙනෙක් ඒගොල්ල ලෝකේ තියෙන ලොකු හොඳම යුනිවර්සිටි තෝරලා යවන ආණ්ඩුව විවිධම් කරලා ඒ 400 න ආපහු ආණ්ඩුවට ගෙනල්ලා ඒගොල්ල එතනින් තමයි ඒගොල්ලන්ට අවශ්‍ය මානව සම්පත හදාගත්තේ එහෙම තෝ අපි හිතන්න ඕනේ මේ දැනුම කියන ලෝකේ හැමතැනම වර්ධනය වෙමින් තියෙන එකක් ඒක උකහා ගන්න අපි හදන්න ඕනේ අපි යවන්න ලෝකේ මොකද ආණ්ඩුවෙන් සිස්සත්ව දීලා විදේශ අධ්‍යාපන දරුවෝ යවන්න ඕනේ යවලා ඒ අවශ්‍ය දිනුම් දැනුම අරගෙන ලංකාවට කට්ටි ගේන්න ඕනේ ඒ එහෙම පරිවර්තනයක් ගැන තමයි අපි අධ්‍යාපන හිතන්නේ මොකද අධ්‍යාපන එක කියලා අපි හිතනවා අපි සංවර්ධන සැලසුම් ඔව් මෙතන මයික් එක තියෙනවා සමගිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න මොකද මේ දැන් සහෝදර කියවනේ මේ මේ ජාතික සමගිය ජාතික සමගිය නෙමෙයි මේ ප්‍රගතිශීලීන් අතර සමගිය ආ මොකද මේ රජයට විශාල බලයක් තියෙනවා මේ ඒ අපි ළඟ තියෙනවා ඒ බලය ඒ වුණාට අපිට ඒක හරියට එක තැනකට ගන්න බැරි වෙලා තිනා මේ මොකද වමේ බලයත් බෙදිලා තියෙන හින්දා දැන් ඔය පාර්ලිමේන්තුව වට කරන්න ගිය වෙලාවෙත් ඒ වගේ ප්‍රශ්නයක් ආවා මොකද ඕකේ ජවයේ තියෙන ශිෂ්‍ය සංවිධානයේ ඉන්නේ වෙන පැත්තක ඕක හරි විශාල ප්‍රශ්නයක් මේ මේ අරගලය තුලත් තිබුණ දෙයක් ඒක අපි කතා කරා ඒ වුණාට මේ ඒ සම්බන්ධයෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ප්‍රතිචාරය එච්චර හොඳ නැහැ කියලා තමයි තියෙන්නේ. දැන් ඕක ඒ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියලා තියෙනවා ඒගොල්ලෝ මේ සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා ඔෆිෂියලි ඉල්ලුවයි කියලා කිව්වා. තාම ජනතා විමුක්ති පෙරමුණෙන් ඒකට ප්‍රතිචාරයක් දක්වලා නැහැ. දැන් මේකින්ද තමයි රනිල්ලට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා තමයි අපිට දැන් තේරෙන්නේ. මෙහෙම පළවෙනි එක අපි විවෘතයි. අපි ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික ජන බලවේගය කියලා එක ගොඩනගන්නේ ඇයි? අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස ගත්තාම ජනතා විමුක්ති පෙරමුණට යම් කෙනෙකුට සම්බන්ධ වීම ටිකක් දුෂ්කරයි වගේ. ඒ වගේම සමහර අයට ජනතා විමුක්ති කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට අනිත් අය දුරයි වගේ. අනිත් අයට ජනතා විමුක්ති පෙරමුණ දුරයි වගේ. එමෙතන මොකද කියන්නේ? ඒතර අපි කල්පනා කරා මේ ඔක්කොටම නේද එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයේ ජාතික ජන බලවේග ගොඩනගන්න. ඒතකොට ජාතික ජන බලවේගයේ අපේක්ෂාවම තමයි මේකට මුහුණ දෙන්න පුළුවන් ප්‍රබලතම මහජන ව්‍යාපාරයේ ගොඩනගන එක. එනිසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ඒකේ වැඩපිළිවෙලට එකඟ කණ්ඩායම් වලට හෙටත් විවෘතයි. හැබැයි ආපු නිශ්චිත ප්‍රශ්න ගත්තොත් ඒක ටිකක් පොඩි ගැටෙන තැනක් තියෙනවා මෙහිම. අපි තෝරගෙන තියෙන පාර මොකක්ද? අපි තෝරගෙන තියෙන පාර අරගල සටන් හරහා ආණ්ඩුවට බලපෑම දැන් අපි තෝරන් තියෙන්නේ මැතිවරණ හරහා බලේ පිටවීම. ඒක තමයි තියෙන යථාර්ථයේ මේ මොහොතේදී. ඉදිරියට ඇති වෙන වර්ධනයෙන් එක වෙනස් වෙයිදන්නේ. නමුත් අපි තෝරන් තියෙන පාර ඕක. ඉතින් ඊට පටහැනිව පාරක් කට්ටි තෝරන් තියෙනවා නම් අපි උපාය උපක්‍රම සැලසුම් ඔක්කොම හදන්නේ මොකක් මතද? මේකට. හැබැයි ඊට වෙනස් පාරක් කවුරු හරි තෝරගෙන තියෙනවා නම් ඒගොල්ලෝ උපාය උපක්‍රම හදන්නේ ඒ වැඩේට. ඒතර මොකද වෙන්නේ? එකට වාඩි වුණත් ප්‍රශ්න හැදෙනවා. ඒ සමේ උපාය මාර්ගයට එක කණ්ඩායමක එකට යන්න පුළුවන්. ඕක තමයි පිස්තාවල. තව මම ඉතින් ටිකක් අර පැහැදිලි කරන්න යන්නේ තව එකයි. තව සවිස්තරات මට ඕන පැහැදිලි කරන්න පුළුවන් මොකද්ද මම මේ කියන කතාව කියලා කියන්නේ මෙහෙම. බලය අපි ප්‍රතිස්ථාපනය කරන විදිහක් තියෙනවා. බලය කොහොමද ප්‍රතිස්ථාපනය කරන්නේ? දරගලයක් ගියානේ. සාමාන්‍ය කතා බාත් තියෙන අරගලේ හරහා බලය ප්‍රතිස්ථාපනය කරන්න තිබුණා කියලා. बल कोहमद पवती बल पवती
සේනාධිනායකයෙක් කින්නවා ඒ හමුදාවට නියෝග දෙනවා පොලිසිය බාර අමාත්‍යවරයෙක් කින්නවා නැත්නම් අමාත්‍යංශ ලේකම්වරයෙක් ඉන්නෝ පොලිසියට නියෝග දෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයෙක් ඉන්නෝ රාජ්‍ය පරිපාලන නියෝග දෙනවා ඔය තමයි බලයේ කේන්ද්‍ර බලය යාන් බලයේ පවතින විදිහ බල යාන්ත්‍රණය මේ පැත්තෙන් අපි අරගලයක් කරලා අරලිගා මන්ත්‍රිය අල්ලනවා ජනාධිපති මන්ත්‍රිය අල්ලනවා දැන් එතන තියෙන බලය කොහොමද අර බලයේ බවට අර බලය මොකද්ද යටපත් කරලා මෙතෙන්ට බලය ප්‍රතිස්ථාපනය කරන්නේ කොහොමද ඒ කියන්නේ අර සේනාධිනායකයා දෙන නියෝග වෙනුවට මෙතන මේ බල කේන්ද්‍ර දෙන නියෝග හමුදාව ක්‍රියාත්මක කරනවා නේද බලය පිටවන්නේ බෑ අර බල කේන්ද්‍රෙන් දෙන ඒ වෙනුවට ගෝල් ෆේස් වලින් දෙන නියෝගය පොලිසිය ක්‍රියාත්මක කරනවා එහෙමනේ අරගලේ අර බලය ඉන්නේ නැතුන් ඉන්නේ නැත්නම් බලය කියලා අපි නිකන් ජනාධිපති ලේකම් කාර්යාලය කල්ලන් හිටිය කියලා බලය තහවුරු වෙන්නේ නැහනේ එනම් මෙතන ඉඳන් මේ බලය ඒ කියන්නේ තීන සාම්ප්‍රදායික බලය නිසේධනය කරලා අලුත් බලයක් ප්‍රතිස්ථාපනය කරන්නේ කොහොමද? ඒක සංකීර්ණ කතාවක්. ලෝකේ ගොඩක් තැන්වල ඒ බලය ප්‍රතිස්ථාපනය කළා තියෙන සන්නද්ධ ව්‍යාපාරයන් අතර. ඉතින් අපි හිතන නෑ. එනිසා අපි හිතනවා ඒ බලය ප්‍රතිස්ථාපනය කරන්න වෙන්නේ ජනතාවගේ ජනවරමක් කරා. ජනතාව ජනවරමකින් දෙනවා ඒ හමුදාවට නියෝග දීමේ බලය. ජනතාව ජනවරමකින් දෙනවා ඒ පොලිසියට නියෝග දීමේ බලය. ඕක තමයි අපි හිතන්නේ දැනට බලය ප්‍රතිස්ථාපනය කිරීමේ ආකාරය කියලා අපි කල්පනා කරන්නේ. ඒතොර අර විදිහට කල්පනා කරන අයයි මේ විදිහට කල්පනා කරන අය එකට දේශපාලනය කරන්න ගියොත් ගැටුමක් එනවා. නේද? ඒ ඔය වැඩ පිළිල එක ගන්න එකඟ වෙන අයත් එක්ක අපිට එකඟ තව වැඩ කරන්න පුළුවන්. ඕකයි අපි අනිකක් කිව්වේ නේ. ඔව් තව අපි විනාඩි 10ක් වගේ තියෙනවා නේද? ඔව්. බොහොම ස්තුතියි අනුර සහෝදරයා අපට ඉතාම සාරවත් කතාවක් මේ අවස්ථාවේදී පැවැත්වුවෙක් ගැන අපිව දැනුවත් කරපු දේ ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම මගේ හුඟක්ම හදවතට බලපාපු ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේක තමයි අපේ තියෙන සෞඛ්‍ය සේවාව. ඒ හේතුව මම කියන්නම්. කොවිඩ් වසංගතයේ කාලෙදි අනුරාධපුර රෝගීන් බොහෝ ගණනකට බොහෝ පහසුකම් නැතුව තිබුණ අවස්ථාවක මගේ සහෝදර මිතුරන් සමග එකතු වෙලා අපට පුළුවන්කම තිබුණා අනුරාධපුරයේ කොවිඩ් කාලෙදි වෙනම යුනිට්ස් කීපයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටවලා ඒ අයට උපකාර කරන්න අපි අරපු ඒ ෆන්ඩින්ග් අපි අරපු ඒ මුදල් වලින් එතකොට එවැනි තත්වයක් උදා වුණේ ඒ අකාර්යක්ෂමතාවය නිසා ඒ සෞඛ්‍ය සේවාවේ නැතුව අපට නොතිබුණු කියන්නේ වත්කම තිබුණා අපට ඒ නිසියාකාර අපි කලමනා කරා නම් මම අහන ප්‍රශ්නේ මගේ මේකයි එවැනි දේවල් වලට මුහුණ දීමට පෙර මූලික අවශ්‍යතාවයන් සෞඛ්‍ය සේවාවේ දියුණු කරන්න අපි උපකල්පනය කරන ඔබ ජනාධිපති වුණා ඔබ ගන්න පියවර මොකද්ද දැන් අපේ වෛද්‍ය ධම්මික සහෝදරයෙක් ඉන්නවා ඒත් මම නේද පිළිතුරු දෙන්න. ඇතර සෞඛ්‍ය සේවයේ අපි අද අපේ රට මුහුණ දෙලා ප්‍රධාන ප්‍රශ්නේ තමයි බෝන වෙන රෝගවල ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට අවුරුදු 40 වගේ පැන්නු. අපි අහන ප්‍රශ්නේ තමයි මේ පෙෂහිම කොහොමද? නෝමල් ඔසන සීනි ප්‍රශ්නයක් නේ. ඊළඟ අහනවා මොකද්ද? කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් නේ. වෙන්න බෑ ආයෙ චෙක් කරන්න කියලා. ඒ කියන්නේ 40ට වඩා වැඩි නම් මේ බෝන වන රෝගයකින් පෙළෙන්නේ නැති එක ප්‍රශ්නයක්. නේද? ඒ කියන්නේ අපි විශාල ඛේද වාක්‍යයක් එතන තියෙන්නේ. එනිසාගේ ප්‍රධානම ප්‍රශ්නේ අපිට අපි පාසලේ ඉගෙන ගන්න සෞඛ්‍ය අධ්‍යාපන පුරුදුයි මේ අධ්‍යාපනයේ අපි ඉගෙන ගන්න සෞඛ්‍ය පුරුදුයි අපේ ජීවිතය අතර වෙනසක් තියෙනවා හරිද ඒ නිසා අපි මොකද වෙලා තින්නේ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය අතිශය දුර්වලයි ඒ නිසා අපි එක
ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය අපිට හොඳට අපි කොහොමද ආහාර ඉතින් සාමාන්‍ය කීමනක් කියන්න මොකද්ද අපිට ටිකක් හයිය තියෙන කාලේ අපි හොඳට ආහාර ගන්නවා වයසට ගියපුවාම ආහාර ගන්නවා බෙහෙත් ගන්නවා වගේ ඒ නිසා කියනවා හොඳ කාලේ නේද නෑ ඒ කියන්නේ පැත්ත නේද කියන්නේ බෙහෙත් ගන්නවා ආහාර ගන්නවා වගේ වයසට ගියපුවාම තුන් වේල අත්තරින්නේ ඒ නිසා හොඳට ඉන්න කාලේ ආහාර ගන්න බෙහෙත් ගන්නවා වගේ හරිද ඒ කියන්නේ ආහාරත් එක්ක සම්බන්ධ වෙච්ච එක තියෙන ප්‍රධාන වශයෙන් ඉතින් අපිට ඒකට හොඳ යහපත් පෝෂණ වේදේ කියන්නේ විද්‍යාවක් ලෝකෙ දැන් ඒ නිසා මම හිතන අපේ මේ අයහපත් ආහාර පුරුදු සෑහෙන ප්‍රමාණයක් අපේ ලෙඩ රෝග වලට බලපාලන එකක් පෝෂ්‍යදායී ආහාර වෙලක් නොමැතිකම දෙක අපි ගන්න ආහාර වල තියෙන සංවිතී ප්‍රශ්නේ ඒක අපි අධ්‍යාපනයට අවශ්‍යයි දෙක මම හිතන්නේ අපි ව්‍යායාම වගේ ක්‍රීඩාව වගේ එකක් ලෝකේ ගොඩක් රටවල ක්‍රීඩාව කියන්නේ සංස්කෘතිය ක්‍රීඩාව කියන්නේ සංස්කෘතිය මොමය පන්සල පාපති සවාරිය දින 21ක් විතර යනවන්නේ ඒ පාපති සවාරිය යන කාලේ ඒගොල්ලෝ ග්‍රීසි ආරය යනකොට ග්‍රීසි හිටියේ ඇතැන්ස ආරය යන ඒගොල්ලෝ හරි ඒතර ඒක එක සනකෙලියක් පාට පාට බයිසිකල් අරගෙන පොඩි ළමයි ලොකු ළමයි වෙනම එනවා එක එක සනකෙලිය මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඒ බයිසිකල් පාපෙදි බයිසිකල් පාපෙදි තරගය ඒගොල්ලන්ගේ කල්චර් එකක් වෙනවා දැන් අපේ රටේ බලන්න අපේ රටේ කල්චර් එකක් මොකද්ද අපේ රටේ බුදුදහම කල්චර් එකක් يعني බුදුදහම අපි ත්‍රිපිටකය කියවලා අභිධර්මයේ කියවලාද අපි ඉන්නේ නෑ අපි බුදුදහම ඉන්නේ මොකක් එකද අපි බුදුදහම ඉන්නේ සංස්කෘතියත් එක්ක ඒ නිසා අපි ලංකාවේ ඉඳන් මෙහෙට ආවත් මොකද කරන්න අපි ගෙදර පොඩි බුදු පිළිමයක් තියාගන්න ඒක සංස්කෘතිය ඒ නිසා අපේ ක්‍රීඩාව සංස්කෘතියක් වෙලා නෑ අපේ ක්‍රීඩාව මොකක්ද අපේ රටේ ක්‍රීඩාව යනු රැකියාවට යන්න සුදුසුකම හයියෙන් දුවනවනම් පොලිසියට හොඳයි කියන අර්ජුන එලෝසිය සල්ලන්න පන්නලා ගිහිල්ලා නේද උස පඩිනවනම් හමුදාවට හොඳයි කියන එහෙම නැත්නම් ඒක ක්‍රීඩාව කියන්නේ ඒක නෙවෙයි බැරි වෙලාවත් අපේ ගමේ කවුරු හරි කාන්තාවක් උදේ ඇවිද්දොත් මොනවා කියද ගමේ මොකද්ද මේ උනේ සුමනට අදද මොකද මකනේ මෙතන තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒක සෞඛ්‍යත් එක්ක ගැට ගහලා තියෙන්නේ හරි ඒ නිසාම නේද එන ආහාර ක්‍රී මේක ඊට පස්සේ අපි බෙහෙත් ගන්න විදිහ මම දන්නේ අපි වෛද්‍යවරු ඉන්නවා මේ කිව්වට ද ඕගොල්ලෝ මෙහෙ කොච්චර බෙහෙත් දෙනවද අඩුයි නේද මේ ද්‍රව්‍ය දෙනව අඩුයි නේ අපි දොස්තර මහත්තයා බෙහෙත් තුනක් දුන්න නැත්නම් දොස්තර හොඳ නෑ වැඩක් නෑ ඔය දොස්තර බෙහෙත් දෙන්නේ නේ ඉවනේ සංස්කෘතිය අධ්‍යාපනයේ ප්‍රශ්නය ඒ නිසා අනිවාර්යම පුද්ගලික ඩිස්පෙන්සරි තියෙන අනිත්‍යක නැගේ බෙහෙත් නොදීටොත් එන්නේ නැහැ තින්ට. ඉතින් අනිවාර්යම බෙහෙත් වර්ග තුනක් ලියන තුන්වෙනි එක සී විටමින් බිව්වත් එකයි නැතත් එකයි. හරි මම කියන්නේ මේ ඔක්කොගෙන් ප්‍රශ්නයක් තියෙන්නේ. මම මේ ළඟදී අම්පාර ගියා. අම්පාර ගිහලා වෛද්‍යවරු හිටියේ. ඒ වෛද්‍යවරුන්ගෙන් මම අහුවා මේ ඕගොල්ලන්ගේ ස්පිරිතාලට වැඩියෙන්ම සෙනග ඉන්නේ කවදටද? බෙහෙත් ගන්න ඉන්නේ කවදටද කියලා. පොළ දවසට කිව්වා. ඒ කියන්නේ පොලට ආපු ගමන් බෙහෙත් ටිකක් තරයි යන්න ඕන. පොලට ආව නම් පොලට. තේරු මම කියන්නේ මේ මෙහිම මේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. හරි මම මේ ළඟදී ඒ මට ওই වෛද්‍යරු කොළඹ වෛද්‍යරු වගේ හම්බ වෙලා සෝදර මාර වැඩි ක්ලිනික් එනවනේ. අර වයස් එක්ක කෙනෙක් අරන් එනවනේ මේ මාසෙක්සර ක්ලිනික් අරන් එන්න ඕන. ඒතර යා පරීක්ෂා කරලා බෙහෙත් දෙන්න පෑය දෙක තුනක් යනවා. යනකොට අර අරන් ආපු කෙනාට හිතෙනවා මමත් ආපුගේ බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි කියලා. එයා එන්නේ අරය අරගෙන. හරිද ඒ නිසා මෙන්න මෙහෙම වෙච්චි මේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා හරිද ඒ නිසා මම කියන්නේ මේක නේ ඉතින් මෙන්න මේ මම කියන්නේ ප්‍රශ්නේ අපි යන්නේ එහෙම නිකන් ගොඩක් පැති වෙලා ඒකනේ මම හිතන්නේ නම් ප්‍රාථමික ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය කියන එක වැදගත් ඉතින් අපි රූපවණාලිකා කොච්චර තියෙනවද මේක ලීසි ප්‍රොජෙක්ට් එකක් හැටියට අපි පටන් අරගෙන නේද එහෙම කණ්ඩායම වල මේක දෙන්න පුළුවන් මේක මේ පතුරන්න පුළුවන් මේක ට්‍රෙන්ඩ් එකක් කරන්න පුළුවන් උදේ ඇවිදින එක ට්‍රෙන්ඩ් එකක් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් කරන්න පුළුවන් හැබැයි අපේ රටේ ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා නැහැ අපේ දරුවෙ බැරි වෙලාවත් මම දන්නම වැවගාව දරුවෙ වැවේ පීනන්නේ නැහැ ගංගදාව දරුවෝ ගඟේ පීනන්නේ නැහැ ඉස්සර අපිට මතකයි පොඩි කාලේ ඉඳන් හැම ගමකම වොලිබෝල් කෝට් එකක් තිබුණා
අවසරය දඟ දෙීමනේ අද බැරි වෙලාවත් ළමයි බැට් එකක් කරගෙන සෙල්ලම් කර කර හිටියොත් අම්මා මොකද කියන්නේ බෝල ගහලා උඹට කණ්ඩ හම්බ වෙයි ඒ කියන්නේ මොකද්ද මේ මං කියන්නේ මේ වෙලාව තියෙනදී එලි සම්මිතන ආහාර ක්‍රීඩාව සෞඛ්‍ය අධ්‍යාපනේ මේ ඔක්කොමත් එක තමයි අපි නිරෝගී සම්පන්න මිනිහෙක් හදන්න ඕනේ ඒකේ ප්‍රධානම කොටස තියෙන්නේ නේද ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනයේ ඒක විශාල ලෙස බිඳ වැටිලි පුරුද්දට පුරුද්දට නැත්තම් යයිද අර මේ පැණි මොකද ධම්මික පැණි හොයාගෙන මං කියන්නේ මොන තරම් හරිද මේ ඕන තරම් රිසර්ච් කරලා අරමයක ඔක්කොම කරලා මේ ප්‍රශ්නේ ගැන කියලා තියද්දි කාලියම් මගෙන් බෙහෙත් ගන්න යනවද මං කියන්නේ අධ්‍යාපන කොතනද ඇත්තේ ඒ කියන්නේ අපි පොතපතේ ඉගෙන ගන්න විද්‍යාවයි සෞඛ්‍යයයි ඒකයි අපේ සාමාන්‍ය පරිබාසිත ජීවිතය අතර පරස්පරයක් තියෙනවා නේ අපි ඉගෙන ගන්න දේ අපේ ජීවිතය හසුරව ගන්න අතර විතර වෙනසක් තියෙනවා අපි නිකන් ගත්තොත් අපි ගොඩක් අයට තියෙනවා නේද අපි නරක ඉරියව් අපි වාඩි වෙන විදිය අපි යමක් ඇහිඳින විදිය අපි බරක් උසවන විදිය මේ ඔක්කොම වැරදි මේ සාමාන්‍ය කොන්ද රිදිනේවා ওই ධනිස් කැක්කුමේනේවා මේ ඔක්කොම තියෙන්නේ අපි තාමත් නරක ඉරියව් පාවිච්චි කරන જાතිය ඒ නිසා මට හිතනවා ඉතින් ඔය ටිකක් අධ්‍යාපනයේ තමයි අපි හිතන්නේ ඒකේ ප්‍රමුඛ ඊට පස්සේ අපි බලන්න ඕන ඉතින් නේද අපිට තියෙන කාඩර් එකයි ඒක බෙදලා කොහොමද ජනතාව ඇතර අපේ අරමුණක් තියෙනවා අඩුම තරමේ අවුරුදු 10ක් යනකොට අපේ රටේ ආයුෂ කාලය අවුරුදු 5කින්වත් වැඩි කරවන්න ඕන කියලා. ඒ කියන්නේ ජීවත් වෙන කාලය වැඩි කිරීමත් අපේ ආණ්ඩුවේ අපේක්ෂාවක්. නේද? හොඳයි නේද? මේ සාමාන්‍ය මම දන්න යුරෝපේනේ අවුරුදු 90 95 නේ. අපි අවුරුදු 70 72 වෙනකොට මුකුත් නැහැ නේ. ඉතින් සෞඛ්‍ය ප්‍රධාන පැත්තක් අපි කල්පනා කරලා තියෙන ඉතින් ඒක මගේ විෂයක් නෙවෙයි නමුත් මම කියන්නේ ප්‍රශ්න ටික තියෙනවා. ඒකට මොකක් හරි ඒ අදාළ විශේෂඥ ඥානයේ සහිත කණ්ඩායමක් අර මේක තමයි ප්‍රශ්න ටික මේකෙන් අපි ගොඩ අරන් එන්න. ඒකල අපිට ඒකට විශේෂඥ ඥානය දෙන්න නේද? මොකද්ද මේකෙන් බේරෙන විදිය? නේද? අද ප්‍රධානම ප්‍රශ්න අද ඇවිල්ලා මොකක්ද තියෙන්නේ? මානසික ආතතිය. මම හිතන විශාල ප්‍රමාණයක් අද රටේ ආතතියට මුහුණ දෙලා තියෙනවා. ඉතින් ඒවට නේද උපදේශන සේවාවන් නේද ගොඩාක් වැඩ තියෙන කියලා මම හිතන්නේ ඉතින් ඒ නිසා අපිට අදහසක් තියෙන හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් දෙන්න ඕන කියලා පුරවැසියන්ට ආයුෂ කාලය වැඩි කරලා දෙන්න ඕන කියලා පුරවැසියන්ට හැබැයි අර ඒකේ ප්‍රෝග්‍රෑම් එක හදන එක දේශපාලකයන්ට මගේ වැඩක් නෙවෙයි ඒ පිළිබඳ විශේෂඥ ඥාන කිර කණ්ඩායම් විසින් ඒකට අදාළ සැලසුම් හදන්න ඕනකම තියෙනවා තමයි පිටන් හොඳයි එහෙනම් අපිට තව එකක්ද තව එකක් අපි ගමු බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට ලංකාවේ මං හිතන්නේ අපි මෙහෙට වෙලා අවුරුදු 10ක් විතර ලංකාවේ ඡන්ද දායකයෝ ගත්තොත් අවුරුදු 60ට වැඩි ප්‍රතිශතයේ ටිකක් වැඩි ඒ සඳහා ඔබගේ තියෙන වැඩපිළිවෙල මොකද්ද ඒගොල්ලන්ගේ මේ ඔබගේ මතවාදය ඒගොල්ලන්ට ලබා දෙන්නේ මොකද අවුරුදු 60ට වැඩි කට්ටියට යම් දෙයක් හේතු ගන්නන්න ගොඩක් අමාරුයි පොඩි දෙයක් කියන මෙහෙම ඉස්සර සාමාන්‍යයෙන් අපි සංස්කෘතියේ තත්ත්වයක් තිබුණා දෙමෝපිය කියන දේ දරුවා අහන උදේ ඡන්ද පොල්ටර පුතේ මේක දැන් වෙනසක් වෙලා තියෙනවා දරුවෝ කියන දේ දෙමෝපිය අහන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා ඒ දෙමෝපියන්ගේ අදහසක් තියෙනවා දැන් මට වඩා මගේ පුතා දන්නව ඇති මට වඩා මගේ පුතාට තේරුමක් ඇති මට වඩා මගේ පුතා ලෝකෙ දැකලා ඇති ඒ නිසා මට හිතන්නේ මේ වෙනස තමයි වැදගත් මේ වෙලාවේ ඉස්සර එහෙම නෙවෙයි දෙමෝපියන්ගේ අනසකට යටත් වුණු තරුණ පරම්පරාව. දැන් මේකේ අනිත් පැත්ත හැරිලා තියෙන නිසා මම කියන්නේ අපි අර වැඩිහිටි කෙනාව ඉලක්ක කරනවට වඩා ඒ වැඩිහිටි කෙනාට gedara බලපෑම් කරන්න පුළුවන් කෙනා ඉලක්ක කිරීම තමයි වැඩි. එයා වෙනස් වුණොත් එයා gedara වෙනස් කරනවා පළවෙනි වැඩේ අපි එහෙම කරන්න. දෙවෙනි එක අන්තිම පුරවැසියත් මේ දේශපාලනේ තේරුම් අරගෙන වෙනස් වෙන්නේ නැහැ. ඒ එහෙම වෙනස් වෙනකන් ඉන්න බෑ. ඉන්නේ නැහැ. يعني කවදා හරි මේ අන්තිම ගෙදර ගිහිල්ලත් අපි ඒගොල්ලන්ට දැනුවත් කරලා ඒගොල්ලොත් වෙනස් කළා තමයි මේක කරන්නේ. කවදාවත් කරන්න වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය හැම දිනාම දේශපාලනේදී ට්‍රෙන්ඩ් එකට එනවා. මේක හැදුනොත් මේක තමයි මේ සැරේ වැඩේ කියලා මොකද වෙන්නේ? හැරෙන්න පටන් ගන්නවා. රැල්ල කියලා කියන්නේ. ට්‍රෙන්ඩ් එකක්. මේක තමයි ට්‍රෙන්ඩ් එක. ඒක හදපුවාම අර වැඩිහිටි කෙනත් හොඳද නරකද නෙවෙයි එහෙම තමයි එයාත් ඒකට ගලාගෙන එනවා ඒ නිසා ඇත්තටම උන උඩින් හදන ජාතික බලයක්
රැල්ල පෙනුම ට්‍රෙන්ඩ් එක ප්‍රවණතාවය නේද එහෙම දෙනුත් ඒගොල්ලෝ හැරෙනවා ඒත් මම හිතන ඒක තමයි මේ විශේෂයෙන් අපි ඔය මේ නැත්නම් අපි සාමාන්‍ය දින 13ක් විතර කාලයක් අපි ඉතින් ලංකාවේ ඩිස්ත්‍රික් එකකටවත් යන්නේ නැහැ නමුත් අපි මෙහෙ ඉන්නකොට නේද මේ ඇවිල්ලා මේ කරන්නේ මොකක්ද අර ට්‍රෙන්ඩ් එක හදන්න ඕන එතකොට යනවා මොකද ලංකාවට ආ පර්ත්වල කට්ටි ඉන්නෝනේ සූර්යෝ අපි තේරුම් ගන්න ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් එක මේ ට්‍රෙන්ඩ් එක හදන්න රයිට් මෙහෙත් ඉන්නවා අරයත් ඉන්නවා මෙතත් ඉන්නවා හරි ඔන්න ඔය ට්‍රෙන්ඩ් එක හැදුනම අර ප්‍රයෝජනේ වෙනස් වෙනවා එහෙම නැතුව හැම කෙනාම අවසානයේ දක්වා තේරුම් අරගෙන නම් වෙනස් වෙන්නේ නැහැ විනස් වෙන්නේ ට්‍රෙන්ඩ් එක ඉතින් මම හිතනවා මම කල්ුත් කියුම එකයි ඒ ප්‍රවණතාවයේ රැල්ල හදනකොට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අත්දැකීමක් තියෙනවනේ රැල්ල හදපු විදිය නේද හරිද ඒ නිසා මෙතෙන්ද තියෙන ලොකු ලොකු අවස්ථාවක් තියෙනවා ඒ රැල්ල ඒ ට්‍රෙන්ඩ් එක හදන්න ඉතින් ඒ සඳහා ඒ නිසා මේහි ඉඳන් ඒ කරන වැඩෙත් අර 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 නොදැනුවත් පුරවැසියාට උත්තේජනයක් බලපෑමක් වෙනවා නේද ඒ නිසා විශේෂයෙන් ගත්තොත් මම හිතනවා සමාජ මාධ්‍යවල ප්‍රබලතාවය දැන් විශාල වෙලා තිබෙනවා ඔබට නේද දැන් එහි ගත්තොත් ටිකක් ඒවා සුලභ නැහැනේ එහෙමම පාවිච්චි කරන්න බෑනේ මම 50 කාඩ් එකක් දාගෙන නේද ඩේටා බල බල තමයි නේද මේව පරිහරණය දැන් මෙහි ටිකක් ගත්තොත් ඊට වඩා ටිකක් නිදහස් නේද අවස්ථාවත් වෙන නිසා මම හිතනවා සමාජ ජාල හරහා ඔබගේ මැදිහත් වීම සැලකී යුතු තත්ත්වයක් නිර්මාණය කරයි අර වැඩි හිටී නේද එවැනි પરම්පරාව වෙනස් කරන්න අර රැල්ල හදන්න බලපෑමක් වෙයි කියලා අපි හිතනවා ඒක තමයි අපි ප්‍රධාන බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අපිට නේද ඉතින් අවසන් වශයෙන් මම කියන්නේ අපේ රට මේකෙන් අපි මුදවා ගන්න ඕන අපිට විශාල සුබ සිහිනයක් තියෙනවා මේක අපි වෙනස් කරමු එක සැරයක් try කරමු බැරි වුණොත් අපිත් මෙහෙට අවිල කොහේ හරි එනකොට දෙන්නේ මගේ එහෙම නෙමෙයි මම කියන්නේ නැද්ද මොකද කියන්නේ නේද ඉතින් මේක කරමු මේ කරන්න ඕනේ නැද්ද කරන්න ඕන මේක තීරණ දැනෙන අපිත් මේක කරන්නේ නැත්නම් කවුද කරන්නේ එනිසා මම හිතනවා අපිට අත්තරින්න බැරි වගකීමක් තියෙනවා අපි හැමදෙනාම එකතු වෙලා ඒ විනෝ වැඩ කරමු මැදිහත් වීම කියලා ඉල්ලමින් මම නතර වෙනවා බොමිස් ක්‍රියම දරනවා